සජිත් ප්‍රේමදාස ගොවියා අන්දලා. මඩ සෝදාගත් කල ගොවියා රජගමට සුදුසුයි කියලා කතාවක් ජනවාරයේ තියෙනවා. ඒක ඇත්තක් කියන්න බෑ. ගොවියා අන්දන්න හදපු කතාවක් වගේ පේන්නේ. හැබැයි මේක ඔළුවේ තියාගෙන ගොවියා ඇඳිලා ඉන්නවා. ඡන්දේ කාලෙට ඒක ඩබල් වෙනවා. මොකද දේශපාලකයෝ ඒක ඩබල් ට්‍රිපල් වෙන කතා කියනවා. සමගි ජනබලවේගයේ නායකයා කියලා තිබුණා. සැප්තැම්බර් 21 න් පස්සේ සහල් මෝල් හිමියන්ගේ ආධිපත්‍ය යට කරලා ගොවියා රජ කරවනවා කියලා. ගොවියෝ සතුටින් අප්පුඩි ගැහුවා. ඒත් ඒක කරන්න බැරි වැඩ. ගොවියෝ රජකම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොවියන්ට ඕනේ රජකම නෙවෙයි, තමන්ගේ කෘෂිකාර්මික කටයුතු පහසුවෙන් කරගන්න ඉඩ ප්‍රස්ථාව ලැබීම. ඒත් එක්කම අස්වැන්න නිසිමිලකට විකුණා ගන්න ලැබෙන අවස්ථාව. දැන් බිත්තර වී ඇටේ පොහොර ටික මිලදී ගැනීමේ ඉඳලා අස්වැන්න විකුණා ගැනීම දක්වාම රටට නිසි වැඩපිළිවෙලක් නැහැ. තියෙන්නේ අවිධිමත් වැඩපිළිවෙලක්. රජයෙන් වී මිලදී ගන්නේ අස්වැන්නෙන් 3% විතර ප්‍රමාණයක්. ඉතිරිවා සියල්ලම සහල් මෝල් හිමියන්ට. මේ නිසා ඔවුන් කැමති මිලකට වී ගන්න එක වලක්වා ගන්න බැරි වෙලා තියෙනවා. අස්වනු කැපෙන හැම කාලෙම මේ පිළිබඳව ප්‍රශ්නය මතුවෙනවා. හාල් මෝල් හිමියන් වී කිලෝවක මිල තීරණය කරලා තැනට ගිහිල්ලා ඊට පස්සේ ඔවුන් තමයි හාල් කිලෝවක මිලක් තීරණය කරන්නේ. මේක ගොවියාට වැඩි මිලක් දෙන්න ඕනේ කියන සහල් මෝල් හිමියෝ ගමට ඇවිත් ඔවුන්ගේ වී මිල දී ගන්න බලන්නේ තුට්ටු දෙකට. හැබැයි ඔවුන් ගොවියන්ගෙන් ලොකු මිලකට වී ගන්න බව ප්‍රචාරය කර හරින නිසා සහල් වැඩි මිලකට වෙළඳපොළට දාන්න බලනවා. සහල් මෝල් හිමියෝ තමයි මේ රටේ සහල් මිල වගේම ගොවියාගේ ජීවිතයත් තීරණය කරන තීරක බලවේගය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය වෙනස් කරන්න ගොවියා රජ කරනවා කියලා කියන සජිත් ප්‍රේමදාසට පුළුවන්ද? මේ රජ කරවන කතාව ඡන්ද කාලට විතරක් කියන කතාවක් බවට පත් වෙලා ගොවියාට බිත්තර වී ටික පොහොර ටික වෙලාවට දෙන බව හැම අපේක්ෂකයාම කිය කියා යනවා. වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්න ඕනේ කියන එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අපි දේශපාලඥයන්ට කියන්නේ ගොවියා නෙවෙයි ගොවිතැන රජ කරවන්න කියලා. එතකොට නම් ගොවියාට ටිකක් ඔළුව උස්සන්න පුළුවන් වෙයි. ගොවිතැන රජ කරවලා ගොවියා මොඩ් ගොවියෙක් බවට පත් කරන්න පුළුවන් නම් සජිත්ගේ අවධානය ඒකටයි යොමු වෙන්න ඕනේ. සජිත්ගේ මේ කතාව වතුකම්කරුවෝ වතු හිමියෝ කරවනවා කියන කතාව වගේම එකක්. වතුකම්කරුවෝ වතු හිමියන් කරන්න කිසිදාක පුළුවන්ද? බැහැ. ඒත් ඒකෙන් ඡන්දය දිනන්න පුළුවන්. එහෙම කරනකන් වතු හිමියන් බලාගෙන ඉන්නවද? ඇත්තටම වතුකම් කරුවොත් මෙච්චර උඩ යන්න කැමති වෙන එකක් නැහැ. සටහන විමලනාත් විරත්න.